න්නේයාලුවනේ හලට අපි කලින් කිව්වා වගේ අදයාලට පාරන් එන්නන්නේ ලස්සන වසිලිස්සක් කියන රුසියාන සුරංගනා කතාපොතිං එක් පරිච්චේදය. මේක පළවෙනි පරිච්චයදය තමයි ලස්සන වසිලිස්සා. එහෙනං අපි කතාවට යමු. එකෝමතක රටක එකමතික කාලෙක එකපුංචි ගෙදරක මහල්ලෙකයි මැහැල්ලියෙකුයි හිටිය. මේ දෙන්නට හිටියේ එක මේක දුවෙක් විතරයි. එයාගෙනාම වසිලිස්සා. ඒගොල්ලො බොහෝම හොඳර ජීවත්ව වන. හිටි හැට්ටියේම ඒගොල්ලන්ට විපතක් සිද්ධ වුණ. මසිලිස්සගේ මහළු මව අසනේපෝනා. ඇගේ මරණය ලංගොනා අම්ම වසිලිස්සට කතා කරල්ලා ඇඩ බෝනිික්්‍යකුද්දීලා මෙහෙම කිව්වා. අනේ හොඳ දුවේ මේ බෝනිික්හව කාටවත එහෙම පෙන්ඩන්නේ නැතුව පරිස්සංකරගනේ. නුඹට විපතක් සිදුවනොත් බෝනිික්කට කෑමටිකක් දීලා උපදෙස ලබා ගනි. එයා නුඹට පිහිට වේවේ. අම්ම වසිලිස්සව සිප්ප ගත්තා ඊට පස්සෙ ඇ මලා වසිලිස්සගේ මහලුපියා ටික කලක් දුක්කුණා පසුව ඔහු වෙනත් ගැහැනියක විවාහ කරගත්තා තාත්තා හිතුවේ ඇ හොඳ කෙනෙක් හැටියටයි එහෙත් ඇ නපපුරුයි වසිලිස කුඩම්මට බාරදුන්න කුඩම්මට දුවරුන් දෙදෙනෙ කෙටිය මේ දෙදෙන නප්පුරුයි මෝඩයි දඟකාරයි කුඩම්මයිගේ දුවරුන්ට ආදරය කලා උන්න හොඩ තල් කලා ඇ වසිලිස්සට නිතරම බනින්නට වුණා. වසිලිස්සගේ ජීවිතය දුකින් පිරුුණා. කුඩම්මයගේ දුුවරු දෙන්නේයි හැම්ම තිස්සම වසිලිස්සට නපුඩු හිතින් බයිනවා. වැඩ ගොඩා් බාර දෙනවා. ඒම කළේ මොකටද කියලා දන්නවද. බර වැඩහින්දා ඇව කෙට්ටු කරන්නයි. වැහි සුළංවලට අහුවෙලා ඇව ලෙඩකු කරවන්නයි. ඉරව්ව නිසා ය කළුවෙලා අවලස්සනවේ කියල හෙතෝ. හැම තිස්සෙම මේ තුන්දෙන වසිලිස්සට අන කලා. වසිලිස කම්මලි කෙල්ලේ කෑමූයාපං ගේ අතුගාපං දරගෙනෙෙන් එළදනුන්ගින් කිරිදෝවාපං ඉක්මට වැඩකරපං කම්මැලිවෙන්ඩෙපා ඒවගේ ඒතුන් දෙෙන වසිලිස රණ කලා වසිලිස හැම කෙනෙකු ගේම වැඩකරනවා හැම දෙනාටම කීකරුවෙනවා හැම වැඩක්ම හොඳින් නිටු කරනවා කොපමන වැඩකරත් පසිලිස්ස කෙට්ටුවනෙත්නෑ අවලසිරුනෙත්න වසිලිස බොහෝ මලස්සනයි කියන්නට බරිතරම් ඇලස්සනයි. වචනවනි ියල විස්තර කරන්නට බැරිතරම් ඇලස්සනයි. ඇ මෙතරම් ලස්සනුල් වනේ බෝනිික්කා උදවකන නිසයි. වසිලිස හිමිදිරි පාන්දර නැකටලා ගබඩාකාමරයට ගිහෙල්ල දොරවාහලා බෝනිික්කට දුක කියනවා. බෝනික්ක වසිලිස සනසනව ඇගේ වැඩ කරනවා වසිලිස හෙවනැති තැනක වාඩිවෙලා මයකඩනම්. ගෙවත්තේවල් පැටි යුදදුරන්නත් වතතුරගගේනන්නත්. ට දරදාන්නෙ ගොවකොටට වතුර හින්නෙත් පෝණික්ක. ඉරාවුවට අහුවිලා හම පිලිසේ නොවෙන ලෙස වසිලිස්සාගේ ලස්සනරුවෝ ආරක්ෂා කිරීමට බෙහෙත් පැරයිටි පෙන්වා දෙන්නෙත් පෝණික්ක මේනිසා ඇත් තවත් ලස්සනෝනා. දවසක්දා වසිලිස්සාගේ තාත්තා ඇති තුරගමනං කියය. කුඩම්මයි දූවර තුන්දනයි ගෙදරහිටිය. ගෙදරින් එපිට අඳුරු වැසි වසිනව හුලංහම නව සරත් සමිඉවරවෙන්නල් ලංවෙලා ගේ අවට මූගලන් කැලෑව ඔය මහ කැලෑවේ බබයිකා නැමැති අකින්න වාසය කරනවා. හරිම නපුරු යකින්න. ඉවලා කුකල් පැටවුන් කන්නාාවගේම බබයිගායකින්න මිනිස්සු කනවා. කුඩම්ම ළමයි තුන්දනාට වැඩ පැවරවා. එක් දක් රේන්දගතනවා අනික්ද මේස් ගොතනවා වසි ලිස්සා ලොම්වලින් නොවල් ලම්ඹරනෝ කුඩම්මාගේ ඇතුළේ පහන නිවා දැම්මා. දුවරුන් වැඩකරන්න තැන දරකෝටුව විතර පත්තු කරලා කුඩම්ම නිදාගන්නට ගියා. දරකෝටෝ පට පට ගාල පත්තු වෙලා නිවිලගයක්. මොනව කරමුද ගෙදර එලියක් නෑ. වැඩ කරන්නත් ඕනේ පාන පත්තු කරගන්න ගිින්දර ටික ඉල්ලගන්න බයිගා ලකින්නළඟට අන්් ෝනේ. කෙලකුඩම්මාගේ දුවරු කිව්වා. මම යන්න නැහැ ම රේන්ද ගොතනවා ගොතර කටුව දිලිසිර නිසා එලියම්මට ගොතන්න පපුළුව ලොකුදුව කිව්වා. මම යන්නේෙ නැහැ. ගේ ගොතන කටුවක් දෙලිසෙනවා. එමේලේ මටත් ගතන්නට පුදා මොද්දම දයි කිව්ව දෙදෙනම එකවර කෑගසාම් හෙමකිව්වා. වසිලිස්සා වසිලිස්ස පලයන් ගින්දරි ඉල්ලාගෙනවරේ බබයිගා යකින්නගෙන් ගිනියලියක් ඉල්ලාගෙනවරේ. දුවරු දෙදනා වසිලිස්සා ගේන් පිටතට තල්ලු කෙරලා දොළ වැව්වා ඇහැට ඇන්නත් පේනෙ නැති තරංගලවරයි මූකලං කැලාෑව නපුරු කුණනාටු වසිලිස්සා අනන්න පටන් ගත්ත. සාක්ේ තිබුණ බෝනිික් අඇල්ගෙට අරගෙන මෙහෙමකිව්වා. අනේ මගේ හොඳ බෝනික්කෝ ගිනේලියෙක් ඉල්ලගන්ට මා බබයිගාලයකින්න ළඟට ඇවනවා. ඇමිනිකනෑ අකින්නක්. ඇ මගේ යටකටු පවා කාදාමාවේ. ඔය බයිවෙන්ට එප්පා මං ඔයාසමගේ ඉන්නාතුරු වාට විප්පැතියක් වෙන්නේ නෑ. බෝනික්කා කිව්වා. අනේ බෝනික්කෝ ඔයාට බොහොම ස්තූතියි වා බොහොම කරුණාවන්තයි. වසිලෙස්ස එහෙම කියලා. ගම නැට පිටත්වන. හැම තැනම මහ කැලෑ අහසා අදූරුයි අහසේ තරු පේෙන්ටවත්නෑ හඳහාමි පායලනෑ වසිලිස්ස බෝනිික්කා තුරුරු කරගෙන මහෙන් වෙවල වෙවල යනවා. ඔන්න හිටිහැටේම අසරු එක්කෙනවා. අශ්වයා සුදුම සුදුපාටයි. අසරුවත් සුදුපාටයි අසරු ඇඳුම දිල්ලි සෙනව හිරු පායන්නත් කිට්ටුේ. වසිලිස්ස ගිහිල්ලලා ගිහිල්ල ලිස්සල වැටුඩක්. ගස්කොටේක හැප්පිලා තුවාල වුණ. ඇගේ හිසකෙස් පිණිබිින්දුවලෙන් පැස්සුන අත්ධක හිම වගේ සීතල වෙලා ගල් ගැහුුණ. ඔන්න හිතිි හැටේම තවත් අසරු එක්කෙනවා. අශ්වයා රතුම රතුපාටයි අසරුවත් රතුපාටයි ඇසරු ඇඳුම රතුපාටින් දිලිස්සනවා හිරු පෑව්වා හිරු රැස් නිසා වසලිස්සට උනුසුමක් දැනුන ඇගේ හිසකේ අව්වට දිලිසුන හිරු පෑව්වා හිරු රැස්නිසා වසලිස්සට උනුසුමක් දැනුන ඇගේ හිසකේ අව්වට වේලුණ. මුල දවස තිස්සමෑ ගමන් කළ හවස්සනකට තනපිටියකටාව. ගෙයක් තියෙනවා ගෙවට හදල තියෙන මිනී කටවලින් වැටහි කනෝඩ මිනිී ඔොලු වැටහි ගේටු මිනි කක්කුල් ඇටවලින් හදලා වැටේ අගුල මිනී අත් ඇටවලින් හදලා ගෙවැටේ අතුර එප්බවනුවට මිනි දත්න් වසිලිස බොහෝම බයවන ඇ ගල් රූපයක්කගේ හිටිය. න්න හිටිහැටියේම කලුම කළුපාට අසෙකු පිට නැගලා කළුපාට ඇසරුව එක්කෙනවා අසරු ඇඳුම කළුපාටයි අශ්‍යා මිනි කටුවට ළඟටඇයි තතුරදහන් වුණ රෑවුණා අඳුර පැතිරීගයා ගෙවටහි කනෝඩ තිබෙන මිනිියෝලෝවල ඇස් දිලිසෙන්න්නට වනාා ගේාවට පිටිය මිනිියස් නිසා හරියට දවල් හිරු පැෑවෝ වගේ ආලෝක වන වසිලෙසා බයෙන් වවූ ලැනවා දෙපා ගල් ගැහිලා දෙපා ඔසවන්නටත් බැ ොළලව හෙළවෙන හැටි ඇට දැනනා. පොළව තොටිල්ලක්කගේ පැත්දෙනවා එමුණේ බබයිකා යකින්න ආසින් එන හින්ද. ඒ අකින්න යකඩ වංගෙඩියකවාඩි වෙලා යකඩ මෝල්ගහකින් කොටකොටා පියාසර කරනවා. ආසේ ඇ යන්න මග කොස්සකින් පිහදාමනව. යකින්න ගෙවැටළඟට විත් කෑ ගැව්වා. ගඳයි ගඳයි මිනිස් ගඳයි! මෙතන කවුද? වසිලිස්සා? කින්නළඟට ඇවිල්ල හිසනමා ආචෑර කල්ලා බොහොම පහත් ලෙස මෙහෙමකිව්වා. ආච්චයේ මගේ කුඩ්ඩම්මාගේ දුවල දෙන්න ගිනේලියක් වාගනෙන්න්ට කියලා මහා ආචිළඟට එව්වා එහෙමද නොබෙ කුඩම්ම මගේ නෑ නොබ මගේ ගෙදර වැඩ කරපා. ගිනේලිය ගැන පස්සෙ බලමු. යකින්න මහාඩින් කෑගැවා. ඕග්‍රීන් කට්ටුවෝ මගේ වැටේ අගුළු ඇරපියෝ දොරපලු ඇරපල් ොර ඇරුණ හැටියම යැකින්න වංගිඩිය මෝල්ගහය එකක ගෙට ඇතුල වුණා. වසිලිසා ඇපිට පසින්නාව. වැඩළඟට එක පාරටම බිරියෝසක් ගහක් වැවිලා වසිලිස්සයට පහරදිීමට සෝදානම් මොනා. නුඹ කෙල්ලට පහරගසන්ට එපා. ඒක අටගහගනායි මල් යකින්න කිව්වා. දොරළඟ නොපපුරු බල ලෙක්කන්නවා. ඌ වසිලිස්ස හපාකන්ට පැන. නොබය හපන්නට එපා. මම තමෝ ඒ කෙල්ල අටගගනාවේ. යැකින්න. බල්ලාට කිෙව්වා. පිළිකන්නේ හිටියේ නපුර පූසා වසිලිස්ස සූරන්නට පැන්න. නුබෑට සූරන්න එපා! මම තමෝ එකෙල්ල මෙහට ගෙනාවේ. යකින්න නපුරු පූසටත් කිේවා. වසිලිස්ස මෙතනින් පැනයන්ට බැරි බව දැන්උුමට පේන අනේද. පූස නුඹට සූරාවේ. බල්ලා හප්පාකාවේ. බිරිියෝස ගහා නොබැ සුගුල් අදම්මාවේ. ගෙවටේ දොර ඇරගන්නට බැරඔයාාවේ. යකින්නගිට ඇතුළු වෙලා බංකෝඩ වාඩයුුණ. ඒ වැඩකාර කෙල්ලේ කෑම බෙදපියන් වැඩගන්න ගෑනුළමේ බබයිගා යකින්නට කෑම බෙදවා සුප්හැළියයි රාබාල්ධියයිකුකුල්පට විස්සයි තාර පැටව හතලිහයි හරකෙකු ගෙෙන් භාගයයි කේගෙටි දෙකයි තවත් නොයයකුද්දීම ජාති යකින්න මෙව සේරම කෑවා වියූවා වසිලිස්සට පාංකෑල්ලක් ඉතරක් දුන්නා යකින්න වසිලිස්සට හාල්මිටියක් බාරදිීලා මෙහෙමකිවවා. මෙන්න මේ හාල් මිටියේ හාල් ඇටයක් ගාන වෙන වෙනම සුද්ධ කරපා. ගුල්ල ගහපු හාල් වෙන් කරප. නොකලත් ඔඹ මරාගෙන කනවා. යකින්න ගොරව ගොරවා අනේදාගත්තා. වසිලිස්සා බෝනික්කට ඇගේ දුකකිවා. අනේමගේ රත්තරම් බෝනික්කෝ හොඳ ළමේකුුවගේ මේ අහපක් මට කරන්න බැරි වැඩක් යකින්න බාරදීලදේනම්. වැඩේ හරියට නොකළොත් මා මරාගෙන කනව කියලේ යකින්න කිව්වා. බෝනික්කාටට කතා කලා. ඔයා අඩන් නිපා. නිදගන්න එට උදේ බලමු රෑට නැතිනුවන උදේ පහලයනවා කියල කතාවත්තියෙනවානේ. පසිලිස්ස නිදාගත් හැටියම පෝනික්කා හඩ නගා කතා කරා. මගේ හොඳ කුරුල්ලනේ පරවියනේ මෙහෙවරෙල්ලා පසිලිස්ස බේරගඩ උදව කරපල්ලා. කුරුල් රෑන් රෑන් ඉනිගිරිලාව හාල්මිටිය හාලට වන්න වෙනම සුද්ධ කරන්න පටන්ගත්ත. හොඳ හාල්මිටියට නර්ක හාල් අපේ බඩට මෙහෙම කිය කිය? ගරුල්ලෝ පරවියෝ වැඩකරම් හාල් මිතියම සුද්ධ කලාම්. ඔන්න එතකොටම සුදුහසුපිට නැගගත් සුදුහසරුවා ගියාවිතරයි පාන්දර හිරුවෙලිය ආව. යකින්න නැගිටලා වසිලි සටකතා කරම්. ඇබොල කෙල්ලි මාකී වැඩේ කලාද ඔවවාච්චිය කරල ඉවරයි යකින්නට තරහාාව ඇඩ කියන්නට දෙයක් නැහැ. මම දැන් කෑම හොයන්ටයනවා. මමා පව් එන්ට ස්සරලා අන්නට මුල්ල තියෙන මුන්යටයි අබෑටයි වෙන්කරලා වෙනවෙනම ගොඩවල් දෙකකට බෙදාපක්. නැත්තන් ඔොඹ බරාගෙන කනවා. යකින්න ගෙමිදුරුට ඇවිත් උරුවන් බෑව විතරයි වංගෙඩියයි මෝල් ගහයි ඇයළඟටාව. ඇ වංගිඩියයට නැගලා ආසිංගිය. එතකොට රතුවසිරුවා ගිය හිරු පැව්වා. බබයිගා යකින්න වංගේඩියවුඩ වාඩවෙලා මෝල් ගහෙන් කොටනවා. ඇයන පර කොස්සකින් පිහදානවා. වසිිලිස්සා බෝනිිකට දුකකිව්වා අනේ මගේ හොඳ බෝනික්කෝ මට අනුකම්පා කරන්න මට දව් කරන්න වසිලිස්සා ඔයා බතලකොල්ටුවෙන් නීයන්ටයි කොස් ඇ නියන්ටයි ගබටාකාවරන්න මියන්ටයි කතාකල උදවිල්ලන්න බෝනිකා කිෙව්වා මියෝ රංච රංචාව පයක්යන්ට ඉස්සල්ලා ඔවුමුන් ටයි අබෑටයි කල්ල ගොඩගැව. හවස්සන විට වැඩකාල්ලමයා යකින්නට කෑම ලෑස්ති කරම් කලුවසරවාගේෙ වැටලඟින් වියා විතරයිට ඇවුුණා. වැටවඋඩතේෙන වි න්‍යියෝරෝල ඇස් දිලිසන්නට ඕන ගස්වැැල් හෙලවුුණ කොල්ල සුරු සුරුගෑවා බබයිගයක්කි නාව. ඇබොල වසිලිස්සා වැඩයි කල්ල ඉවරද ඔවවාච්චේ වැඩේ ඉවර කරා වසිරිස්සා කිව්වා යකින්නට කේන්තියාව කියන්නට දෙයක් නැහැ. එහෙෙනම්ගින් නිදාගනි මා නිදාගන්නටයවා. වසිලිසා නිියුදරට මුවාවන හැටියම යකින්න වැඩකාරගෙල්ලට කතාගල මෙහෙම කියෙන වසිලිස්සට හෙනවා. ඇන් බොල කෙල්ලේ නුඹ ලිපට දරදාපං ගිනිින් මොලෝවාපං මමටිකන් නිදාගන්න නැකිටලා වසිලිස වැදල කන්න යකින්න ග්‍රීබංක ූඩට වෙලා නිතාගත්තා. ඇගේ දෙතොල් බොහොම දිග නිසා ඇ නිදාගන්නා විට එව රාක්කේ උද්ඩ තියෙනවා. ලොකු යටටිපතුලින් ඇඟ පොරවාගත්තා. මුළු කැලෑවට මැහෙෙන්න්න ගරුවන්න පටන්ගත්තා වසිලිස් අන්ඩාඩා ෝනික්කා අත්තට අඩග දුකකිවා. අනේ බෝනික්කෝ අසරන මගේ දුකට පිහිට වෙන්න. බබයිග යකින්න මා මරා බැදගෙන කන්න ලෑස්ත වෙනවා. විීපතින් බේඩී පැනලයන්න කොහොමද කිය එක ගැන බෝනික්කා වසිලිස්සරි කියාදුන්න. පඩකාර ළමයගේ තෙපාලග වැටල වසිලිස්ස ඇයට කන්න ලව කර. අනේ මගේ සුද්දු ළමයෝ ඔයා හුංගාක් වතුර වත්කරන්නට අතපා. ලපට දරදානට අතපා මෙන්න ඔයාට ලේෙන්ස්වා. හොදයිවසිලිසක් මං උද්ව කරන්න. බොහෝ වෙලා යනතුරු ලිපට දර නොදමන්න යකින්නට හොදට නින්දයන්නට මම ඇගේ යටටිපතුල් කසන්න වගේ ඉහෙළියේ ඕයා මෙතනින් පැනල දුවන්න වැඩකාල්ලමය කිව්. අශ්වයන් පිට නැගලයන මිනිස්සු මා අල්ලා ගන්නේ නැද්ද ආබෝ යකිනට ම බාර දෙන්නේ නැද නැහැ සුදවසිරුවවා තමයි හිමිදිරි පාන්දර රත්තුවසිරුවා තමා දෙලිස්සෙන හිරුරැස් කළුවසිරවා තමයි අදුරුරයි. ඒගොල්ලො අතති යන්නේෙ නැහැ වැඩකරලමය කිව. වසිලිස්සා ස්තෝප්පුවෙන් කාම්මරේයට ගියා විතරයි. නපුරුප්පුූ සෑසූරන්නට කඩා පැන්න. වසිලිස්සා උට කේක් කඇල්ලක් දුන්න ඌූ ඇයට හිටිහැර කරේ නෑ. වසිලිස්සා පිළිකන්නට ආ විතරයි නපුරු බල්ලා ඇය හපා කන්නට කඩා පැන්නම්. වසිලිස්සා උට මස්කටුවක් දුන්න නපුරු බල්ලෑයට යන්නට ඉඩදේලා මස්කටුවලකන්නට ඕන. වසිලිස්සා ගෙවැටළඟට දිව්වා. බිඩියෝස ගහේ අතු ඇගේ ඇසු ගුලන්නටාව. එවිට වසිලිස්සා ගහේ අතු ටෙදිිපටයකින් බැඳදැම්ම. පටේ දොරවල්ො ලාගුලු ඉබේටම වැහෙන්දිගේ හැටියේම වසිලිස්සා ඒවට තෙල් ගෑව. එවිට දොරවල් ඇරුණ. වසිලිස්සා මූකලන් කෙලෑවට දිව්වා. කලුවසරුවා ආව හැටියෙම් හොඳදට මරැහැබෝන. ඇහට ඇන්නත් පේනේ නැති තරන් කළුවද. ගිනීලියක් නැතුව ම ගෙදරයන්නේ කොමද. ගිනලයක්ක් නැතුව ගෙට ඇතුළ වෙන්නේ කොමද. කුටම්ම අමා ෙදරින් පන්නා අදම්මාාවේ. පණක්කා නැවත වසිලිස්සාට නුවන කියාදන්න. ගෙවැටෙහි කනුවක් ඔොඩ තිබුණු මිනිඔළුවක් කෝටුවකට අමුණගෙන වසිලිස්සා දුවන්නට පටන්ගත්ත. වසිලිස්සා කැලෑව මැදින් දුවනවා. මිනි ඔොළොව ඇස් දෙලිස නහන්දා අඳරු කැලායෝ බොහොම පැහැදිලි. යකින්න නැකිල්ලා වසිලිස්සා අල්ලාගන්නට ස්තෝ පොටි ගිය. පූසිහාමි නුබ වසිලිස්සා සීරය නැතිද. යැකින්න ඇසවා. බබයිගාච්චයේ මා නොබළඟ වරුදු දහයක්ම වැඩකරා. පාන් වාටයක් අත් දුන්න ලෑ වසිවිස්සා කෙල්ල මට කේක් කෑල්ලක් දුන්න. ගෙල්ලට යන්නට මමත් ඉඩහැරයක් නපුරු පුසා කියවා. යකින්න පිළිකාන්නට දවා. මගේ හොඳ බලුරාලහාමි නුබාර වසිලිස්සා කෙල්ල හපා කෑවේ නැතිද. බබයි ගාච්චේ ම නුමළඟ වරුදු කීයක් සේවය කලාාද නුබමට පුස්පාං කෑල්ලක්වත් දුන්න නැහැ. වසිලිස්සා මට මස්කෑල්ලකොයි හටුවකොයි දුන්න. ඇයට පිටවියමට මම ඉඩ දුන්න නොර බල්ලා කිව්වා යැකින්න කෝප වෙලා කෑගැහවා. අනඒ මගේ බිරිවසා ගහ නොබටත් බැයවුණා දොයි කෙල්ලෙ දෑස්සල්ට පහර ගහන්නට. මම නුමළඟට ඇවිල්ලා අවුරුදු දහයක් වෙනවා. නොබ මගේ අතු ලනු පොටකින්වත් බැන්දෙනැහැ වසලිස්සා මගේ ඇතු රෙදිපටයකින් බැන්ඳ. එනිසා මංහයට යන්න ඉඩ දුන්න. බිරිෝසා ගහ කිව්වා. බබල්ගා යකින්න ගෙවටහි දොන ළඟට දදිව්වා. මේ තරම් හයි ඇති දොරවල්ලට තරිකිෙල් අල්ලාගන්නට බැරි වුනාාද. ගෙවටහි දොරවල් ඇයට මෙහෙම පිළිතුර දුන්න. අපි නොමුට කොපමන කල් සේවය කලාාද නුඹ අපේ අගුළුවලට යත්‍රවත් දැන්මෙන හැ. වසිලිස්සා අපේ අගුළුවල්ට තෙල් දැම්ම. ඇයට පිටවියමට පි ඩෑරිය. යකින්න බොහොම කෝප වෙලා බල්ලාට ගැහවා පූසාටත් ගැහවා ගෙවටහි දොරවල් කඩා දැම්ම ්‍රියෝසාගහ කපා දැම්ම වසිලේදාගේ පස්සින් ඇය අල්ලාගන්නට ගිය නැෑ. සිිස්සා ෙදරග කියයා ෙදර ගින්නේ එලියයක් පේෙන්න්නට නැහැ කොඩම්මාගේ දූ වරුන්යිත් සැරවෙන්නටයි බනන්නටයයි පටන්ගත්ත. බොල කෙල්ලේ තෝ මෙපමන වෙලා ගිය කොහහිද. ගින්දර කොහිද. ගෙදර ගිනි එලිය කඇත්තේ මනහැ. ගල්ලත් තුල්ලා ගින්දර ලබාගන්නට බෑයම් කලා. හරි ගේියනැ අල්ල අපපුගෙදරින් ගෙන ගින්දරක් නිවේ කියයා නොබිගෙන එලිය නිලයන්න නැද්. මේනි ඔලුවගේ මද සාලයට ගෙනවා. ඒ ඇස් දෙක ගිනි පෝලවගේ. ඒව කුඩම්වා සහැගේ දූවරුන් දෙස රවා බලනවා. ඒ බැල්ම නිස ඒතු දෙෙන ගින්නට හොවල පිලිසියන්නට පටන්ගත්ත. මේ තුන්දෙනගේ මුළුවල හැන්ගෙන්න්නට හැදුව. එයත් හරිගේ නැහ. කොහේ ගියත් මේ තුන් දෙෙන අදයා මිනි ඔලුවේ ඇස් රවා බලන. ඒ ඇස් දෙකින් ගිනි පිටවෙනවා. වසිලිස්ස වරක් කාරලා මිනි ඔොලු දැම්ම එතර ලෝස පදරක් පැලවන. පසුදා වසිලිස්සා ගෙදරෙන් පිටවෙලා නගරට කියල්ල ஆர்්චි කෙනෙකුගේ ෙද්‍රනවතුනා. අනේ ஆචයම් මේ යෙදිරට වෙලා නිකංඉන්න මට බැහැ. ඉතාම හොඳද හනනூල් මට අරந்தෙන්න්න කියලා පසිලිස්සා ஆ්චිට කිව. ஆචි හනනூල් ගෙනාව. වසිලිස්සා එම වියන්නට පටගත්තා. ඇ බොහොම ලස්සනට නூල් කටන්නටයි වියන්නටයිුණ. හணනூල් රංකිදිවගේ සිනිදුණා. සුබ්දුග සුදුපාට බොහොම සිනිදුරද්දක් කෑවියලඉவர කර. ආචියම්ම මෙන්න මේ රෙදිිකෑල්ල විකුණලා ආචි සල්ලිය අරගන්න. වසිලිස්සා කියව. පසිලිස්සා විියාප ලස්සන රෙද්ද දකළ ආචි බෝම පුදමෝනා. අනේදයේේ ඔය තරම් හොඳදරෙද්දක් අ දෙන්නට පුළුවන් අපේ රාජකුමාරයට විතරයි. මංම මේ රෙද්ද රජහිෙදරට ගෙනයන්න. රාජකුමමාරයා රෙද්දකළ බොහොම පුද්දුමඕුණවා. ඔය රෙදිිෑල වටිනාකම කොපමනත. ෙදිිකෙල්ලේ වටිනාකම කියන්නට බැහැ. එතරම් වටිනාා මම ඔබතුමාට තෑගිදෙන්ට ගෙනවා කියලා ආච්චි රාජුමාරයට ෙද්ද තෑගි කලා. රාජකුමාරයා ආච්චිට ස්තුූති කෙල්ලා තෑගි බෝගදීලා ගෙතරඇව්වා. රාජකුමාරයා රෙද්දෙන් කමිසයක් මහන්නට හිතුව. එතරම් සනිදූ ලස්සනට එද්දහින් කමිසමහන්ට කාටුවක්ද. රාජකුමාරයා ආච්චිට එන්න කිව්වා. ආචචි නුබ මෙතරම් සනිිතු ලස්සන ෙද්දක් සෑදවා නේද. බැහිට නොබ මිසාය මහපන් ලා චි කිව. රාජකුමාය නෙනි ඔය රෙද්ෑ දේ ම නෙවේ මගේ මිනිබිරි වසිල ස්සා. ආච්චි උත්තර දුන්න. එහි නම් එයා කමිසේ මහන්නට ඕන. රාජකුමාරය අන කළ ආචි ගෙදරැවිත් උනදේ ගැන වසිලිස්සට විස්තර කරා. වසිලිස බොහෝම ලස්සෙන කමිසක් සේද නෝලලින්ම මැහුව. මැනික් ගලිකුත් කමිසිට අල්ලලා මැහුව ආ්චි කමිසේ රජ ගෙදරට ගෙන ගියන්. වසිලිස්සා ජනය ලේළඟට වෙලා රෙදදිවියන්නට පටන්ගත්තා. රජගෙදර සේවකෙක් දුවගනයෙන් සටිය ඒදක්ක. වසිලිස්සා නුඹට රජගෙදරට එන්නකයා රාජකුමාර යන කල සේවකයා දැන්නවා වසිලිස්සා රජගෙදරට ගියා. රාජකුමාරයා ඇයදැකළ මත්තුර වසිලිස්ස ඉත්තරම් ලස්සෙන තරුණිය මමොයාට ආදරය කරන මමෝ ඔයා සරණ පාවා ගන්නවා රාජකුමාරයක් කිව්ව වසිලිස්සා හැමැතිවන රාජකුමාරයා ඇස් හරණ පාවා ගත්තා බොහෝම ජයට මගුයිකයාවා. ඉර ගමනක්ග තාත්තා වසිලිස්සා හෝග නැවිල්ල රජගෙදර නමතුන වසිලිස්සා ආ්චිවත් රජගෙද්දරට ගෙන්වා ගත්ත වසිලෙස්සා තමාන්ගේ බෝනිික්කා ඇැමතිස් සෙමසාකය ත බගනන්නා දැංඉතිං ඒ ගොල්, බොහම සැපංහා සට ජීරත් ෙන.